වත් ලදසනින් ගෙනෙන අපගේ YouTube channel එකට පැමිණියෝ බොහෝ සාදරයෙන් පිළිගන්නවා. මෙන්න දෙල්ලපුඩු තවත් උණු සම්පුවතක්. කැනඩාවේ ඔටාවා හි ශ්‍රී ලාංකිකයන් 5 දෙනෙකු ඝාතනය කළ 19 වැනි සිසුවා එම ඝාතනය සඳහා යොදාගත් ආයුධ සම්පත්යෙන් ඔටාවා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. ඔටාවා හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකුම සාරිස් අසුල්ජාන් පැවසුවේ ඝාතනයකේ කිසිදු ඥාතියෙක් මෙතෙක් කැනඩාවේ ශ්‍රී ලංකා මහකුම සාරිස් කාර්යාලය සමග සම්බන්ධ වී නොමැති බවයි. කැනඩාවේ ඔටාවාහි බහවෙන් ප්‍රදේශයේ පදිංචි වෙ සිටි ශ්‍රී ලාංකික පෞරක මවතරුවන් සිව් දෙනෙකු ඇතුළු 6 දෙනෙකු ඝාතනය කිරීමේ මෙම කේතචක්ක පුවත වාර්තා වුණේ පසුගිය 6 වෙනිදා රාත්‍රියේදී. සිද්ධියෙන් තුවාල ලැබූ පවුලේ පියා වන දක්ෂක වික්‍රමසිංහද බරපතල තුවාල ලබා රෝහල්ගත කෙරුණා. මේ අතර ඝාතනය සිදු කළ බව පැවසෙන 19 වැනි පෙබ්‍රවාරි 20 සම්බන්ධයෙන් මේවර විට ඔටාවා පොලිසිය විමර්ශන සිදු කරනවා. ඝාතනය සඳහා භාවිත කළ දැඩි සහිත තියුණු ආයුධ පසුගිය දසරාකත් බව ඔටාවා පොලිසිය පැවසූ අතර ඝාතනය සඳහා දැඩි සහිත තවත් ආයුධ භාවිත කර ඇතැයි විමර්ශන ක්‍රියාත්මක වන බව නවතම විදෙස් වාර්තාවල සඳහන්. ෆෙබ්‍රවාරි 20 ගේ මව සහ පියාගේ පදිංචිය සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තොරතුරක් වාර්තා වී නොමැති අතර ඔටාවා හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකුම සාරිස් අසුල්ජාන් විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ ඔහුගේ පවුලේ කිසිදු ඥාතියෙක් මෙතෙක් මහකුම සාරිස් කාර්යාලය සමග සම්බන්ධ නොවූ බවයි. එම පවුලේ ඥාතිය ඔටාවා මහකුම සාරිස් කාර්යාලය සමග සම්බන්ධ වූවත් අවශ්‍ය සේවාවන් ලබා දිය හැකි බවද ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා. වසර 30කට ආසන්න කාලයකට කැනඩාවේ ඔටාවා නගරයේ ඉතිහාසයේ සිදු වඩාත් කෙටිචක සිදුවීම මේ වන අතර ඒ ඔටාවා හි බහවෙන් ප්‍රදේශයේ ජනතාව දැඩි කම්පාවට පත්ව තිබෙනවා. ඝාතනයට ලක්වු දිලන්තිකා ඒකනායක සහ ඇගේ දරුවන් සිය දෙන ඇතුළු 6 දෙනා සිහි කරමින් එම නිවස ඉදිරිපිට ආගමික වතාවත් සිදු කෙරුණා. එම අවස්ථාවට කැනඩාවේ ශ්‍රී ලංකා මහකුම සාරිස් හර්ෂ කුමාර නවරත්නද එක්ව සිටියා. එහිදී මහකුම සාරිස්වරයා විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත්තේ ඝාතනයට ලක්වූ දිලන්තිකාගේ සහ ගාමිණී අමරකොණ්ඩෝලේ සමීපතම ඥාතීන් දෙදෙනෙකු අවමංගල්‍ය කටයුතු වෙනුවෙන් සහභාගී කරවා ගැනීමට සැලසුම් කර ඇති බවයි. මේ අතර මෙම ඝාතනය සම්බන්ධයෙන් ශෝකී පළ කිරීමට මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශ නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ජීවිතක්ෂිත පත්වුවන්ගෙන් ශ්‍රී ලංකා වෙන් සිටින පවුලේ සාමාජිකයන්ගේ පෞද්ගලිකත්වයට ගරු කරමින් ඔවුන්ගේ ගිලීම් සඳහා පහසුකම් සැලසෙන බවයි. මෙවැනි උණුසුම් පුවත් ලදසනින් දැන ගැනීම සඳහා අපගේ YouTube channel එක subscribe කර bell icon එක ක්‍රියාත්මක කරන්න.